රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම රවිෂ්කා ගම්ලත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත පොඩි මිනිහා රජකරවන යුගයක් බිහි කරන්න යන සජිත් පොඩි මිනිහා රජකරවන යුගය අපි නැවතත් වරක් බිහි කරනවා නව පනතින් ජනපති මහ බැංකුවත් යටත් කර ගන්න හදනවා ජාතික සංවිධාන එකමුතුවෙන් චෝදනා යතුරු පැදි අනතුරු වලින් වසරකට 1000කට වැඩියෙන් මරුට දුර්වල නඩත්තුව අද එක හේතුවක් ප්‍රථමයෙන් දේශීය පුවත් මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා අවධානය යොමු වුණා. ඒ සඳහා පත්කල විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ වාර්තාව නීතිපතිවරයා වෙත යැවීමටයි සභා නායකවරයා යෝජනා කළේ. කෙසේ වෙතත් ඊට විපක්ෂය සති දෙකක කාලයක් ඉල්ලා සිටියා. චෝදනා පිළිබඳ දැනුම් දීම කරු අධ්‍යාපන ඇමතුමා අධානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සඳහා සුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය වාර්තාව ඉදිරිපත් කළ තිනෝ ගරු කතා නායකතුමනි පක්ෂ විපක්ෂ දෙකේම කමිටුව මගින් වාර්තාව සභාගත මෙසමට තබා තිබෙනවා මෙම වාර්තාව නීතිපතිතුමාට එවීම සඳහා योजना कर सिटी අපිට අපිට මේ අධ්‍යයනය කරන්න සති දෙකක් ඕන මොකද අපේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිසි කෙනෙක් මේක අසම් කළා නැහැ මේ නිසා අපිට සති දෙකක් ඕන මේක අධ්‍යයනය කරන්න ගරු කතාවට කමිටියක් මගින් තමයි මේක සම්මත කළේවල තියෙන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු එක්කෙනෙක්වත් මේක අසම් කළා නැහැ ඉතින් අපිට we want 2 weeks සති දෙකක් දෙන්න මේක කිසිම කරන්නේ මන්ත්‍රීතුමා කමිටුවේදීනේ ওই ප්‍රශ්නේ විසඳ ගන්න තිබුණේ කමිටුවේ තමයි නමුත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අසම් කළා නැහැ අපිට සති දෙකක් දෙන්න ඔබතුමාට ලොකු ප්‍රශ්නයක් නැහැ සභාවයකද මට අපිට අධ්‍යයනය කරන්න මොකද මේක ඇත්තම තිබුණා කමිටුව 3 දවසක් රැස් වෙලා තිබුණා පළවෙනි එකට මමත් සහභාගී වුණා එදා තීරණයක් ගත්තේ නැහැ අපි ඒ වෙලාවෙත් අදහස් ප්‍රකාශ කරා මේ පිළිබඳව දෙවෙනි දවසේ පාර්ලිමේන්තුව වර්ජිනේ කරපු සතියක් අපේ පක්ෂයේ තුන්වෙනි දවසේ මම රැස් වීමක ඉඳලා එනකොට විනාඩි 12ක් ඇතුළත රැස් වීම ඉවර වෙලා තිබුණා මම ලේකම්තුමිය හම්බෙලා කිව්වා අපේ අදහස මේකයි කියලා ඒ නිසා මේකට අධ්‍යයනය කරන්න කාලයක් ඉල්ලන්නේ ඒකයි එකඟයි හරි ස්වභාවිකයි ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගයක් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මහා බැංකුව අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රොයිටර් පුවත් සේවයේ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී. මේ අතර 2023 අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 390කින් යලිත් පහත වැටීමට ඉඩ ඇති බවයි ෆිච් සොලූෂන් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සම්බන්ධ බලාපොරොත්තු මැද්දේ මේ වසරේ ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ලේඛකයෙ ලෙස ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රුපියල 2023 අවසන් වන විට යලිත් පහත වැටීමට ලක්විය හැකි බවයි ෆිච් සොලූෂන් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ. එසේම ඩොලරයට සාපේක්ෂව එහි අගයෙන් පහෙන් එකක් අහිමි විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. ෆිච් සොලූෂන් පුරෝකථනය කරන්නේ රුපියල වසර අවසන් වන විට ඩොලරයට
රුපියලට සාපේක්ෂව 390ක් වනු ඇති බවයි. ඊයේ දින රුපියල දැක්වුනේ ඩොලරයට සාපේක්ෂව 317.7ක් ලෙසයි. ශ්‍රී ලංකාවට තවමත් සැලකිය යුතු ණයක් අදාළ රටවල් වෙත ගෙවීමට ඇති අතර ඉදිරි මාස කිහිපය තුල විදේශ සංචිත වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එසේ නැතිනම් විනිමය අනුපාතිකය මත අවාසිදායක පීඩනයක් ඇති කරන බවයි ෆිච් සොලූෂන් පුරෝකථනය කරන්නේ. මේ අතර ගෝලීය මූල්‍ය කොන්දේසි දැඩි කිරීම මගින් ශ්‍රී ලංකා රුපියල පීඩණයට ලක්විය හැකි බවද ඔවුන් වැඩිදුරටත් පවසනවා. මේ අතර ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගයක් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව මහා බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. රොයිට පුවත් සේවයේ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. මාස 6කින් IMF පැකේජ් ජක් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනයට පෙර වාණිජ හිමියන් සමග සාකච්ඡා වේගවත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් රොයිට පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබෙනවා. මහා බැංකුව වෙත ගෙනීමට නියමිත නව පනත හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ දරන්නේ මහා බැංකුවත් තම පාලනය යටතේ තබා ගැනීමට බව ජාතික සංවිධාන එකමුතුව පවසනවා. ඔවුන් ඒ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ආණ්ඩුව කියන්නේ මේක ස්වාධීන පරතක් කියලා අපිට පේන්නේ නැහැ. මේක ස්වාධීන පරතක් බව මේක ඇත්ත වශයෙන් IMF එකේ වුමනා අපිට ගෙනල්පු පනතක්. මේ පනත මහා බැංකුව ස්වාධීන කරන හදන එකක් නෙමෙයි. මම දකින්න හැටියට මේක මහා බැංකුව තවදුරටත් දේශපාලකින්ගේ ග්‍රහණය යටතේ පවත්ව ගැනීම සඳහා ගේන එකක් හැටියට මම දකින්න. අද ජනාධිපතිත් මුදල් ලැබෙතිත් එක්කෙනා. එතකොට මේක ස්වාධීන වෙයිද? අපේ රටේ පසුගිය වසරේදී මියගිය යතුරුපැදිකරුවන් සංඛ්‍යාව 1120 දෙනෙකුට වැඩි. තවත් සමහරුන් සදාකාලික ආබාධිත තත්ත්වයකට වැටිලා. බීමත්කම, වේගය, නොසැලකිලිමත්කම, මාර්ග නීති කඩකිරීම සේම වාහන දෝෂත්, නිසි නඩත්තුව නැතිකම සහ බාල අමතර කොටස් භාවිතයත් අනතුරුවලට හේතු වෙනවා. අවධානමට පෙර සූදානම වැදගත්. මේ කතාව යතුරුපැදිකරුවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳවයි. අධික තෙහෙට්ටුව, අධික වේගය, බීමත්කම, සැලකිල්ලක් නැතිකම ආදිය මිනිස් වැරදි. මේ සියල්ල අවම කර ගැනීම රෝද දෙක උඩ දුවන ජීවිතවල වගකීමක්. රෝද දෙක ලාභදායි ප්‍රවාහන මාධ්‍ය වුණාට වරදින්න තියෙන ඉඩ වැඩිම වාහනේ බව අමතක කරන්න එපා. මේ අපේම වැරදි වලට අමතරව යතුරු පැදි අනතුරු වලට තවත් ප්‍රධාන හේතුවක් තමයි වාහනේ පවතින අඩුපාඩු. නිවැරදිව බ්‍රේක් නැතිනම්, තිරිංග වැඩ කරන්නේ නැතිනම් ආයේ ජීවිත අවදානම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ වගේම ටයර් දෙක හරියට නැතිනම් ජීවිතයේ මහ පාරේම නතර වෙන්න පුළුවන්. යතුරු පැදිය නිවැරදි වෙලාවට නියම අමතර කොටස් යොදා හරියටම අලුත් වැඩියක් කළේ නැතිනම් එය මහ මග අනතුරකට එක් ඉඩක් වෙන්න පුළුවන්. මෙහෙම මතක් කරන්නෙම යතුරු පැදි පදවන බොහෝ දෙනෙක් අද වාහනය නිසි ලෙස නඩත්තු කරන්නේ නැති තැනට ඇද වැටිලා තියෙන නිසා. අද පවතින ආර්ථිකයත් එක්ක අපේ යතුරු පැදිකරුවන්ගේ ජීවිතවල තත්ත්වය දැන් ජෙනුවින් හොයන්නේ නැහැ. තියෙන එකක් දාගෙන යනවා. කල්පවැත්ම අඩුයි. ලෝකල් පාර්ට්ස් දැම්මාම ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න ඔය අටේ උගුරු දුවනවා. ඉතින් ගෑරේජ් එකේ ඉතින් අඩුවට දාලා දෙන්න දෙයක් තමයි ලොකුවට. ඉතින් ඒක ගැන හිතන්නේ නැහැ. ඉතින් ඉතින් අඩු මුදලට හම්බෙන දේ අපි දාගන්නවා. අපි උනත් ඉතින් ගෑරේජ් එකට ගියාම කියන්නේ ඉතින් අඩුවට තියෙන මොකක් කර මේකක් දාලා දෙන්න කියලා. ඉස්සර වගේ නෙමෙයි. ඉතින් දැන් ඉතින් මොනාරිම කැල්ලක් දාලා රෝදරික් කරගෙන තමයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. අතරම ජෙනුවින් පාර්ට්ස් කියලා බලන්නේ නැහැ. ගෑරේජ් එකෙන් දාලා දෙන දෙයක් දාලා දුවනවා. ලොකුවට හිතන්නේ නැහැ. ඉතින් රෝදරික් කැරගිලා බයික් යනවා නම් එච්චරයි. ඉතින් ඉස්සර වගේ නෙමෙයි. ඉතින් ඔය තියෙන මොකක් හරි දාලා අටවගෙන දුවනවා. ඉතින් අඩු ගන්න තියෙන කැල්ලක් දාලා දුවනවා. ඒතකොට රිපෙයාර් එක වැඩි වෙනවා. එහෙම ඇදගෙන යනවා. දැන් මේ කාලේ මේ කරන්න දෙයක් නැහැ නේ. ඇත්තටම දැන් වසර 3ක පමණ සිට යතුරු පැදි රටට ගෙන්වන්නේ නැහැ. එහෙමනම් තියෙන යතුරු පැදියත් ඔබේ ජීවිතයත් රැකගත යුතුමයි. ඒ සඳහා නිසි කලට නිසි වෙලාවට නියම අමතර කොටස් එක්ක සර්විස් එක වගේම අලුත් වැඩියා කරගත යුතුමයි. මේ ගැන කතා කළ විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය SDR පෙරේරා. අපිට දැකන්ට ලැබෙනවා ඩුප්ලිකේට් කියන අමතර කොටස් වර්ගයක්. ඩුප්ලිකේට් කියලා කියන්නේ ප්‍රමිතියක් නැති අමතර කොටස්. ඇතැම් විට මේ අමතර කොටස් විකිණා ගැනීම සඳහා අවසරයකින් තොරව වාහන නිෂ්පාදකයාගේ ලාංඡනයත් උදා තිබෙන්න පුළුවන්. ඔබ උපාංගයක් මිලදී ගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. මේ පිළිබඳව ඔබගේ මෝටරසයිකලයේ නිෂ්පාදකයා මෙය අනුමත කර තිබේද නැද්ද යන වගේ. එසේත් නොමැති නම් ඇතැම් විට ඔරිජිනල් උපාංගයක් ඔබගේ කාර්මිකයා විසින් ඔබට නිර්දේශ කරනු ඇත. එය ඔහු කරනු ලබන්නේ ඔහුගේ දැනුම හා පළපුරුද්ද මතයි. ක්ෂණික ලාභයක් සඳහා ප්‍රමිතියෙන් අඩු ප්‍රමිතියක් නැති උපාංග භාවිත කරොත් ඔබට ක්ෂණිකව එහිදී ආර්ථික වාසියක් ලැබුණත් කාලයත් එක්ක බලන විට ඔබට එහි වාසියක් නොලැබෙන්න පුළුවන්.
යතුරු පැදි ත්‍රිරෝද රථ පමණක් නෙවෙයි ඕනම වාහනයක් නිසි කලට නිසි වේලාවට නියම අමතර කොටස් යොදා අලුත් වැඩියා කලේ නැතිනම් වාහනේ ආයු කාලයත් විනාශ වන බව තරුණ මෝටර රථ ඉංජිනේරු එල්විස් ටෙරාන්ද ප්‍රකාශ කරනවා. සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යෙන් නිතර මාරු වෙන පාර්ට්ස් ගැන. බ්‍රේක් ලයිනර් එතකොට රේසර් කිට් එක එතකොට චේන්ස් පොකට් වගේ දේවල් ඔය වගේ පාර්ට්ස් අපි පාවිච්චි නොකර අඩුමිලට තියෙන පාර්ට් එකකට ගියොත් සාමාන්‍යයෙන් රුපියල් 150 200ටත් බෙයරින්ග්ස් එහෙම තියෙනවා. ওই බෙයරින්ග් එකක් දාලා අන්තිමට බෙයරින්ග් එකේ ප්ලේ එකත් එක්ක චේන්ස් පොකට් මුළු සිස්ටම් එකටම ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. එතකොට හරි බ්‍රේක් ලයිනර් පාවිච්චි කරේ නැත්නම් බ්‍රේක් අහන්නේ නැතුව යන්න පුළුවන්. ඔය බයිකේ පදින කෙනාට පවා අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. වත්මන් රජය රටේ ජනතාවගේ ජන ජීවිතය පාගා දමමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාලිකාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනුයි. මේ වර්තමාන රජය තමන්ගේ ප්‍රතිපත්තිය හැටියට තමන්ගේ වැළපිළිවෙල හැටියට මොකද්ද රටට දෙන විසඳුම? ඒ අය මේ රටේ ආර්ථිකය කුඩා කරනවා. ඒ අය මේ රටේ ජනතාවගේ ජන ජීවිතය කුඩා කරනවා. ආර්ථිකය කුඩා කරනවායි කියන්නේ මිනිස්සුන්ගේ අතේ තියෙන සල්ලි ටිකට ආණ්ඩුව පික් පොකට් ගහනවායි කියන කාරණාව. අද බලන්න මිනිස්සුන්ට දරා ගන්න බැරි බදු බරක් ළඟදිම බලාපොරොත්තු වෙන්න මාසයකට රුපියල් 45000ක් උපයන මනුස්සයටත් බදු ගහන යුගයේ අපේ රටේ මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙලා සිටිනවා. විදුලි බිල වැඩි කරලා තියෙනවා 100ට 250කින්. බඩු බිල වැඩි වෙලා තියෙනවා අහස උසට. ගෑස් බිලද, භූමිතෙල්ද, පෙට්‍රල්ද, ඩීසල්ද මේ හැම අංශයකින්ම ජනතාවගේ ජන ජීවිත පාගල දමන යුගයක් අද රටේ ක්‍රියාත්මක වෙන්නේ. පිටවරුණි මිනිස්සුන්ට මෙහෙම ජීවත් වෙන්න පුළුවන්ද? හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ කප්පාදුව. මම පොරොන්දු වෙනවා අනිවාර්යෙන්ම සමගි ජන බලවේග රජයක් තුල පොඩි මිනිහා රජ කරවන යුගය අපි නැවතත් වරක් බිහි කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එම පුවතත් සමගින් උදැසන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.